දුවේ පුතේ 2026 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර අධ්‍යන ශාඛාව විසින් ජෛව පද්ධති තාක්ෂණවේදයේ විෂයට නිකුත් කළ තියෙන පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රය තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නවා මීට කලින් මම බහුවර්ණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරා. අද දවසේ මම ඔයාලත් එක්ක මේ රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ මේ ඔයාලා දන්නවා මේ රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් අපිට තියෙනවා. 5 6 7 8 9 10 කියලා ප්‍රශ්න 6ක් අපිට තියෙනවා. එයින් ප්‍රශ්න 4කට විතරයි අපි පිළිතුරු සපයන්න ඕනේ. එක රචනා ප්‍රශ්නයක් යටතේ උපකොටස් 3ක් තියෙනවා. ඒ වගේ ඒ සියලුම කොටස් වලට අපිට ලකුණු, ඒ කියන්නේ එක රචනා ප්‍රශ්නයකට ලකුණු 100 බැගින් ලැබෙනවා. අපි ඒක ගැන දැනුවත් වෙලා ලකුණු ලබා ගැනීම සිදු කරන්න ඕනේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් අපි සාකච්ඡා කරගෙන යමු. බලන්න පස්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. 1 2 3 4 කියලා තියෙන ව්‍යුහගත රචනා. ඒකයි මේ රචනා ප්‍රශ්න පළවෙනි එක තමයි අංක 5 යටතේ හඳුන්වලා තියෙන්නේ. එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ ඒ කොටස අපි මුලින්ම බලමු. කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය කිරීම ජෛව පද්ධති ආශ්‍රිත නිෂ්පාදනවල හෝ කර්මාන්තවල නියැලෙන්නන් සඳහා වැදගත් වන ආකාරය විස්තර කරන්න. මෙතන කතා කරන්නේ දුවේ පුතේ කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය ගැන. ඔයාලට මතකද අපි අපේ පළවෙනි පාඩමේදී භෝග වගාව කෙරෙහි කාලගුණික සාධකවල බලපෑම යටතේ අවසාන කොටස වශයෙන් කතා කරේ මේ කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය කිරීම. පුරෝකථනය කියන්නේ මොකද්ද? පුරෝකථනය කියලා කියන්නේ කල්ැතුව දැනුවත් කරනවා නේද? එහෙම නැත්නම් අපි කියන්නේ අනාවැකි කියනවා කියලා. අපි කියන්නේ කාලගුණික අනාවැකි කියලා. මොකද්ද මේ කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය කිරීම කියලා කියන්නේ? අපේ ගුරුවත් පොතට දීලා තියෙන අර්ථ දැක්වීමට අනුව කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය කියන එක අපිට මෙන්න මේ විදියට අර්ථ දක්වන්න පුළුවන්. ඕනෑම රටක නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්ෂේත්‍රයේ සිට පාරිභෝගිකයා දක්වා අලෙවි දාමයේ සෑම පුරුකකටම විවිධ මට්ටම් වලින් බලපෑම් ඇති කරන ආන්තික දේශගුණික තත්ත්ව පිළිබඳව වග කිව යුතු අංශ විසින් කල්ැතිව දැන ගැනීමට සැලැස්වීම කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ දෙපොතේ මෙතන සරලව කිව්වොතින් මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්ෂේත්‍රයේ ඉඳන් එහෙම නැත්නම් නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා මේ හැම පියවරකම අපි දන්න නිෂ්පාදකයගෙන් ඉන්න අතරමැදි වෙළෙන්ද විවිධක පිරිසක් හරහා තමයි මේ නිෂ්පාදන පාරිභෝගිකයට යන්නේ. මේ සෑම පියවරකටම බලපෑම් ඇති කරන්න පුළුවන් අහිතකර කාලගුණික තරතුරු පිළිබඳව කල්ැතුව දැනුවත් වෙන්න සලස්වන එකට තමයි අපි කියන්නේ කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය කිරීම කියලා. එතකොට මේකේ වැදගත්කම මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ නේද? මේක අහන්නේ ජෛව පද්ධති ආශ්‍රිත නිෂ්පාදනවල හෝ කර්මාන්තවල නියැලෙන්නන් සඳහා වැදගත් වන ආකාරය. ඇත්තටම මේ කාලගුණික පුරෝකථනය වැදගත් වෙනවද? ඔව් නේද? අපි දන්නවා අපි කල්ැතුව මේ ඇතිවිය හැකි අහිතකර තත්ත්ව පිළිබඳ කල්ැතුව දැනගෙන හිටියොතින් අපිට පුළුවන් නේද ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඒව වළක්වා ගන්න. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් අපි දන්නවා අධික වර්ෂාවල් එනකොට ලංකාව විවිධ ප්‍රදේශවල නායෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් කරනවා. එතකොට ඒ නායෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් කරන ප්‍රදේශවල නායෑම් සිදුවෙන එක අවම කරගන්න අවශ්‍ය ඉංජිනේරු ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කල්ැතුව. අපි දන්නවනේ නේද? අපි දන්නවනේ දැන් මේ ප්‍රදේශයේ නායයන් ඉඩ තියෙනවා කියලා. ඒක වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න හැකියාව තියෙනවා. එහෙනම් පළවෙනි එක තමයි අපිට ලියන්න පුළුවන් මේක. මොකද්ද? කල්ැතුව තොරතුරු දැර ගැනීම මගින් දේශගුණික වෙනස්කම් එහෙම නැත්නම් දේශගුණික අහිතකර තත්ත්වයන් නැතිවීමෙන් සිදුවන බලපෑම අවදානම අවම කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒකෙදි අපි දන්නවා අධික හුළඟ හිමපතන අධික වැස්ස වගේ තත්ත්ව ඇති වෙනවා කියලා කල්ැතුව දැනගත්තොත් අපිට ඒව නිසා ඇති වෙන්න පුළුවන් කාලගුණික ආපදා. එහෙමත් නැත්නම් ස්වාභාවික ආපදා. මේ අහිතකර කාලගුණික තත්ත්වයන් නිසා ඇති වෙන්න පුළුවන් ස්වාභාවික ආපදා අවම කරගැනීමේ
හැකියාවක් තියෙනවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන. හරිද? උදාහරණයක් විදිහට අපිට ලියන්න පුළුවන් නායෑම් පිළිබඳ දැනුවත් වුණොත් නායෑම් අඩුවන විදිහට අවශ්‍ය ඉංජිනේරු ක්‍රියාකාරකම් කළ හැක කියලා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ, දැන් තව එකක් ඔන්න හිතන්නකෝ. ඔයාලට මතක ඇති පහුගිය දවස්වල මේ බෙංගාල බොක්කවට ඇති වෙච්ච අවපීඩන තත්ත්වයක් නිසා අධික වර්ෂාපතනයක් ලංකාවට ලැබුණා. එතකොට මොකද වුනේ? එතකොට එයාලා දැනුවත් කරා මේ කාර්යබහුල අමාත්‍යාංශය විසින් ගම් වතුර ඇති වෙන්න පුළුවන් ප්‍රදේශ මේවා, නායෑම් වල ලක් වෙන්න පුළුවන් ප්‍රදේශ මේ වගේ කිය දැනුවත් කරා. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? මේ ගම් වතුර නායෑම් වගේ ස්වාභාවික විපත් නිසා සිදුවිය හැකි දේපළ හා ජීවිත හානි ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. කොහොමද? කලින් දන්නවනම් ගම් වතුර එන්න පුළුවන් කියලා ඊට කලින් අපි අවශ්‍ය බඩු ඉවත් කරගෙන ඒ ප්‍රදේශයෙන් අයින් වුණා නම් ගම් වතුර ආවත් අපිට හානියක් සිදු වෙන්නේ නැහැ නේද? ඒක එකක්. ඊළඟට තව දෙයක් තමයි අපි දන්නවා, දැන් අපි භෝග වගාවක් කරනකොට බිම් සැකසීම කරන්න ඕන. බිම් සැකසීම කරන්න වියලි පසක කරන්න බැහැනේ. වියලි පසක බිම් සැකසීම කරන්න ගියොත් අධික ශක්තියක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. අපි දන්නවා බිම් සැකසීමට හොඳම අවස්ථාව ශේෂ්ඨදායිතාව. ඉතින් අපි කාලගුණික දත්තනුව දන්නවනම් වර්ෂාපතන රටාව ගැන, වර්ෂාව ලැබෙන කාලය ගැන අපිට සුදුසු කාලයේදී බිම් සැකසීම පිළිබඳ තීරණ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් පායනම කාලයක වැස්සක් ආවයින් පස්සේ ඕන බිම් සැකසීම කරන්න. ඒ වගේම අධික වර්ෂාවෙදී බිම් සැකසීම කරන්න බැහැ, මඩවීම නිසා ඇලෙන සුළු ගතිය වැඩි වෙනවා. එහෙනම් අපි හරියටම තෙතමන අවස්ථාව අපිට වර්ෂාපතන ප්‍රමාණය අනුව නිවැරදි අවස්ථාව තෝරගෙන බිම් සැකසීම කරන්න හැකියාව තියෙනවා මේ කාලගුණික පුරෝකථනයන් නිසා. ඒ වගේම තමයි දුවේ පුතේ තවත් වැදගත් දෙයක් තමයි මේ භෝග වගාවේදී ජල සම්පාදනය. ඉතින් ජල සම්පාදනය කාලගුණයත් එක්ක දැඩිවම බැඳිලා තියෙන මාතෘකාවක්නේ නේද? වර්ෂාව වැඩි කාලයකට නම් අපි ජල සම්පාදනය වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පායන කාලයක් නම් හොඳින් ජල සම්පාදනය කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ ජල සම්පාදන ප්‍රමාණය ගැන, ජල සම්පාදන කාලාන්තරය ගැන වගේ තොරතුරු මේ කාලගුණික පුරෝකථනයන්ට අනුව සිදු කරන්න. වර්ෂාව අධික කාලයට අපිට ජල සම්පාදනය අඩු කරන්නත් පුළුවන්. මේ නියගේ අධික කාලයට ජල සම්පාදනය වැඩි කරන්නත් පුළුවන් පුරෝකථනයන් තිබුණති. ඒ වගේම තව එකක් තමයි පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම සම්බන්ධනොත් මේ කාලගුණික සාධක බලපාන. ඒ කොහොමද? අපි දන්නවා පොහොර යොදනකොට වර්ෂාව තියෙන්නත් ඕන. හැබැයි අනවශ්‍ය ප්‍රමාණයට බෑ. සාමාන්‍යයෙන් පස තෙත් වෙන වතුර තිබ්බොත් තමයි පොහොර ජලයේ දිය වෙලා ශාකේ උරා ගන්න. හැබැයි අනවශ්‍ය ප්‍රමාණයට අධික වර්ෂාව ලැබුණොත් මොකද වෙන්නේ? මේ පොහොර ජලයත් එක්ක සෝදාගෙන ගිහිල්ලා ජලාශ වලට එකතු වෙලා ජලාශ සුපෝෂණය වෙන්න හේතු වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ජල සම් මේ වර්ෂා සෝරි අනිවාර්යයෙන්ම දුවේ පුතේ කාලගුණික තොරතුරු ගැන පුරෝකථනය අපිට වැදගත් වෙනවා කෘෂි රසායනික යෙදීම සම්බන්ධයෙන් උත්. ඒ වගේම තවත් දෙයක් තමයි මේ කෘෂි කර්මාන්තය කියලා කියන්නේ අපි දන්නවා කාලගුණයත් එක්ක ඉතාම තදින් බැඳිච්ච දෙයක්නේ. අහිතකර කාලගුණ තත්ත්ව නිසා සම්පූර්ණ වගාව විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපි දන්නවා මේ කෘෂි රක්ෂණ තියෙනවා ගොවියන්ගේ ආරක්ෂාව පිණිස. එතකොට අපි කල්ැතුව දන්නව නම් ආන්තික තත්ත්වයක්, එහෙම නැත්නම් අහිතකර තත්ත්වයක් ඇති විය හැකි කියලා අපිට පුළුවනි ඒ සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් විදියට කෘෂි රක්ෂණයක් අරගන්න. එහෙනම් ඒ කෘෂි රක්ෂණ සැලසුම් කිරීම සම්බන්ධයෙන්ුත් මේ කාලගුණික පුරෝකථනය වැදගත් වෙනවා. ඊළඟට මෙතන අහලා තියෙනවනේ ජෛව පද්ධති ආශ්‍රිත නිෂ්පාදන හෝ කර්මාන්ත වල නියැලෙන්නම් කියලා. ඉතින් දැන් අපි මෙච්චර වෙලා කතා කරේ කෘෂි කර්මාන්තයත් එක්ක. ඒ වගේම තමයි පුතේ ධීවර කර්මාන්තයත් එක්කත් මේ කාලගුණය කියන එක ඍජුවම බලපාන. එතකොට ධීවර කර්මාන්තය ගත්තම විශේෂයෙන්ම කරදිය ධීවර කර්මාන්තයේ නියැලෙන අයට මේ සුළඟේ වේගය, වර්ෂාපතනය වගේ තත්වයන් මේ නිෂ්පාදන ප්‍රමාණය කෙරෙහි ඍජුවම බලපාන. එතකොට එයාලට කල්ැතුව මේ වර්ෂාව වැඩි වෙනවද, හොඳ සුළං තත්ත්ව තියෙනවද වගේ තොරතුරු දැනගත්තොත් එයාලට එයාලගේ අස්වැන්න, එහෙම නැත්නම් එයාලගේ නිෂ්පාදනය පිළිබඳව බලපානවා, නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තවත් එකක් තමයි අපි කතා කරේ කරදිය කර්මාන්තේ, කරදිය මත්ස්‍ය වගාව ගැන, එහෙම නැත්නම් කරදිය ධීවර කර්මාන්තය ගැනනේ. ඒ වගේම තමයි මේ මිරිදිය ධීවර කර්මාන්තය. ඒ කියන්නේ අභ්‍යන්තර ජලාශවල
මත්ස්‍ය පැටවුන් නිදහස් කරලා ඒ ආශ්‍රිතව සිදුකරන ධීවර කර්මාන්තය ගැන කතා කරනකොටත් මේ කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය කිරීම ඉතාම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා කාලීන ජලාශ එක් කාලයකට විතරක් ජලය පිරලා තියෙන ඒවා. ඇත්තටම මේ එතකොට ඒ කියන්නේ අවුරුද්දේ මාස 6ක් 8ක් වගේ කාලයක් විතරක් ජලය පිරලා තියෙන පුළුවන්. ඒතර ඒ වගේ ජලාශවලට අපි වර්ෂාපතනය ලැබෙන තොරතුරු කලින් දන්නවනම් නිවැරදි කාලයේ මත්ස්‍ය පැටවුන් නිදහස් කරලා අස්වනු ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි දන්නවා කෘෂි රසායනික ද්‍රව්‍ය කියන්නේ පලිබෝධනාශක, කෘමිනාශක ඒ වගේ දේවල් යොදන කොටත් වැදගත් වෙනවා මේ කාලගුණික හා තොරතුරු පුරෝකථනය. ඔගොල්ලෝ දන්නවද මෙහෙම හිතන්නකෝ අපිට කල්ඇතුවම කියනවා මේ අවුරුද්දේ වර්ෂාපතනය ලැබෙන්නේ මාස දෙකක් වගේ කෙටි කාලයක් ඉන්පස්සේ දැඩි නියඟයක් පවතිනවා කියලා ඔන්න කියනවා කාලගුණික පුරෝකථනය. එහෙනම් අපිට පුළුවන් නේද ඉතා ඉක්මනින් අස්වනු දෙන භෝග ප්‍රභේද තෝරගන්න. විශේෂයෙන්ම වී වල තියෙනවනේ නේද ඔයගොල්ලෝ අහලා ඇති දෙමස් භාගේ දෙමස් වී කිය ගොවියෝ කියනවා. එකින් අදහස් කරන්නේ මොකද්ද? අස්වැන්න දෙන්න ගතවන කාලය. එතකොට අපිට වර්ෂාපතනය මාස දෙකකින් අඩු වෙලා යනවනම් ඒ කාල වෙනකොට ජල අවශ්‍යතාවය අඩු වෙන විදිහේ භෝග ප්‍රභේද තෝරාගෙන වගාවන් සිදු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම කෘෂි රසායනික යෙදීමේදී වර්ෂාව කියන්නේ දැන් කෘමිනාශකයක් යෙදූ ගමන් වර්ෂාව ආවොත් ඒ කෘමිනාශකකින් අපිට ප්‍රයෝජනය ගන්න හරියට හම්බෙන්නේ නැහැ. එහෙනම් පායන කාලයක් අල්ලලා ඕන කෘමිනාශක දන්ත. ඒ වගේ අපිට අවශ්‍ය තීරණ ගන්න මේ කාලගුණික දත්ත හා තොරතුරු පුරෝකථනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපි ওই කතා කරපු තොරතුරු ටික ලිව්වම අර්ථ දැක්වීමට ලකුණු 10ක් එක්ක එක කරුණකට නම් කරනවට ලකුණු 5යි විස්තරයට ලකුණු 10යි ගානේ ලකුණු 100ක් මේ ඒ කොටසට විතරක් ලැබෙනවා. දැන් මං ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ පස්වෙනි ප්‍රශ්නෙටම ලැබෙන ලකුණු 100යි කියලා. එතකොට දැන් කියනවා ඒ කොටසට ලකුණු 100ක් දෙනවා කියලා. මොකද්ද මේ කියන්නේ? පස්වෙනි ප්‍රශ්නේ A B C කොටස් තුනට වෙන වෙනම ලකුණු 100 ගානේ දීලා ඒ එකතුව තුනෙන් බෙදලා ප්‍රශ්නේ සඳහාම ලකුණු 100ට හදනවා. හයිද? ඒක නිසා ලකුණු ලබා දීමේදී ඒ කොටසට වෙනමම ලකුණු 100ක් ලැබෙනවා. පැහැදිලි නේද? එතකොට එහෙනම් ඒ ලකුණු 100 කොහොමද බෙදුනේ? අර්ථ දැක්වීම සඳහා ලකුණු 10කුත් කරුණු 6ක් නම් කරන්න ලකුණු 5 බැගිනුත් කරුණු 6 විස්තර කරන්න ලකුණු 10 බැගිනුත් ලකුණු 90ක් ලැබෙනවා. එතකොට අර්ථ දැක්වීම ලකුණු 10ත් එක්ක ලකුණු 100යි. පැහැදිලි නේද? හරි. අපි යමු B කොටසට. B කොටස කියලා තියෙන්නේ මොකද්ද? බිස්කට් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමේදී වැදගත් වන ප්‍රධාන රෙගුලාසි පිළිබඳව විස්තර කරන්න. අහන්න බිස්කට් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන්න වැදගත් වන රෙගුලාසි. එතකොට අපි දන්නවා කර්මාන්ත ශාලා කෙරෙහි බලපාන රෙගුලාසි දෙක. එහෙනම් අපි මේ උත්තරය ලියනකොට බිස්කට් කර්මාන්ත ශාලාවකට අදාළ කරලා ලියන්න. නැත්තම් ළමයේ කියන්න පුළුවන් අපිට කියා දීලා නෑනේ බිස්කට් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන රෙගුලාසි මොනවද කියලා. නෑ පොදුවේ රෙගුලාසි දෙක අපි ලියනකොට බිස්කට් කර්මාන්ත ශාලාවට ආශ්‍රිත කරගෙන ගැලපෙන විදියට ලිවිය යුතුයි. එහෙනම් මුලින්ම අපි බලන්න බෑ මේකේ තර්ක දැක්වීමක් එනවනේ. මොකද්ද මේ ටර්ම් එක? මෙතන තියෙන්නේ මේ රෙගුලාසි කියන එක. මොනවද රෙගුලාසියක් කියලා කියන්නේ? අපි දන්නවා යම්කිසි සංවිධානයක්. එහෙමත් නැත්නම් ක්‍රියාකාරකමක් නියමිත ආකාරයට පාලනය කරගෙන පවත්වාගෙන යන්න බලපාන මූලධර්ම. එහෙමත් නැත්නම් නීති රීති වල තමයි අපි රෙගුලාසි කියලා කියන්නේ. එහෙනම් අපි අර්ථ දැක්වීම ලියමු. යම් සංවිධානයක් ක්‍රියාකාරකමක් හෝ පද්ධතියක් පාලනය කිරීම හෝ පවත්වාගෙන යාම සඳහා බලපාන මූලධර්ම රෙගුලාසි නම් වේ. ඉතින් මේ අර්ථ දැක්වීමට ඔය වාක්‍ය සඳහා ලකුණු 20ක් ඔයාලට ලැබෙනවා මේ ප්‍රශ්නේදී. ඊළඟට අපෙන් අහන්නේ විස්කට් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමේදී වැදගත් වෙන රෙගුලාසිනේ. අපි එහෙනම් මුලින්ම මේ රෙගුලාසි ටික නම් පැල්ලෙමු. ඒකෙදී අපි දන්නවා මිල පාලනය පිළිබඳ රෙගුලාසි තියෙනවා. මොකද්ද මේ මිල පාලන පිළිබඳ තියෙන රෙගුලාසි? 1939 අංක 39 දාන මිල පාලන ආඥා පනත සහ රෙගුලාසි කියන එක මිල පාලනය හා සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මේ පනත් දෙකම බිස්කට් කර්මාන්ත ශාලාවේ මිල පාලනය පිළිබඳව ක්‍රියාත්මක කරන රෙගුලාසි. එතකොට
මේකෙදි බිස්කට් සඳහා රජය තීරණය කරන උපරිම මිලක් තියෙනවද කියලා මුලින්ම අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම විදේශීය වෙළඳපොළ සඳහා බිස්කට් වල තියෙන ඉල්ලුමත් මිල උච්චාවචනය පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒතර මිල පාලන සඳහා තියෙන රෙගුලාසි යටතේ ප්‍රධාන රෙගුලාසි දෙක වෙන 1939 අංක 39 දරන මිල පාලන ආඥා පනත 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත කියන දෙක. ඊළඟ ඒ වගේම බලපාන තවත් රෙගුලාසියක් තමයි මේ කම්කරු නීති. ඕක ඉතාමත් වැදගත්. කම්කරු නීති තියෙනවා. මේ කම්කරු නීති වලට පිටින් අපි කම්කරුවන්ට සැලකීම සිදු කරන්න බෑ. ඒ අදාළ නීති යටතේ අපි කම්කරුවන්ට ඒ සුබසාධන සැලසිය යුතුයි. එතෙන්දී මේ විස්කත් කර්මාන්ත ශාලාවක කම්කරුවන් ආශ්‍රිතව සහ ඒගොල්ල වැඩ කරන පරිසරය ආශ්‍රිතව ප්‍රධාන රෙගුලාසි ගණනාවක්ම ක්‍රියාත්මක වෙනවා. පළවෙනි එක 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනත. මේ කර්මාන්ත ශාලා ආඥා පනත තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සේවකයින්ට ඉතා සුරක්ෂිතව සේවය නිමලීමට ඇති අවස්ථාව සැපයීම. ඒ වගේම 1934 අංක 19 දරන කම්කරු වන්දි ආඥා පනතත් කම්කරුවන් ආශ්‍රිත තියෙන නීති පද්ධතියක්. මේ කම්කරු වන්දි ආඥා පනතෙන් ආවරණය කරන්නේ සේවයේ යෙදී සිටියදී සිදුවන වෘත්ති ආපදා සඳහා අදාළ වන්දි ලබා දීම ආශ්‍රිතවයි. ඊළඟ ආපහු තියෙනවා සේවක ආර්ථ සාධක අරමුදල් පනත කියලා එකක්. ඒකෙන් අපි දන්නවා ඕනෑම පෞද්ගලික අංශයේ සේවකයෙකුට පෞද්ගලික අංශයේ පෙන්ෂන් එකක් නැහැ. නමුත් පෞද්ගලික අංශයේ සේවකයින්ට එයාලගේ වැටුපේ මූලික වැටුපෙන් ඒ කියන්නේ අපි බේසික් එක කියන්නේ අන්නේ මූලික වැටුපෙන් 20%ක අර්ථ සාධක අරමුදලක් තැන්පත් වෙන්න ඕන. ඒ 20% හැදෙනකොට ඒ 20%ෙන් 8%ක් දරන්නේ සේවකයාගෙන් කැපෙනවා. ඉතුරු 12% සේවා යෝජකයාගෙන් සම්බන්ධ වෙන විදිහට සේවා යෝජකයා යෙදවිය යුතු විදියට තමයි ඒ සේවක අර්ථ සාධක අරමුදල සකස් කළ තියෙන්නේ. ඒ පනතට අදාළව ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වෙනවා. ඊළඟ කම්කරු ආරක්ෂණ නීති, ඒ වගේම අතිකාල දීමනා සහ නීති වගේම වැඩි කරන පරිසරය සඳහා වන නීතිත් මේ බිස්කට් කර්මාන් ශාලාව පවත්වාගෙන යාමේදී වැදගත් වන කම්කරු නීති රෙගුලාසි විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තවත් මේ රෙගුලාසි වගේක් තියෙනවා. ඒ ආශ්‍රිත වෙන්නේ පාරිභෝගික ආරක්ෂාව සඳහා වන රෙගුලාසි. අපි දන්නවා වෙළඳපොළ තුළ පාරිභෝගික ආරක්ෂා කිරීම සඳහා වෙනමම ක්‍රමවේදයක් තියෙනවා. මොකද මේ කියන්නේ? පාරිභෝගික ආරක්ෂා කිරීමේ පනත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ආහාර පනත සහ ප්‍රමිති නිර්දේශ කරලා තියෙනවා. එතකොට මේකෙදි අපි දන්නවා පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා තියෙනවා පාරිභෝගික ආරක්ෂා කිරීමේ පනත. ඒ ඇත්තේ යාලා අර කල්ලි කුත්තු භාණ්ඩ විකිණීම, ඒ වගේම ගුණාත්මෙන් අඩු භාණ්ඩ විකිණීම වගේ දේවල් වලට විරුද්ධව තමයි මේ පාරිභෝගික ආරක්ෂා කිරීමේ පනත සකස් කරලා තියෙන්නේ. ඊළඟ ආහාර පනතනුත් විවිධ ආහාර වර්ගවල තිබිය යුතු තත්ත්වය පවත්වා ගන්න ආකාරය වගේ තොරතුරු ලබා දෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රමිති නිෂ්පාදන බාල කිරීම, අපමිශ්‍රණය, ඒ වගේම වැරදි ප්‍රචාරණ වැළැක්වීම සඳහා මේ ප්‍රමිති වැදගත් වෙනවා. අපි දන්නවා SLS, ISO වගේ ප්‍රමිති අපිට නිෂ්පාදන ආශ්‍රිතව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට ඒ කිව්වේ අපි පාරිභෝගික ආරක්ෂාව සඳහා වන රෙගුලාසි. ඊළඟට ආයේ අපිට තියෙනවා තත්ත්ව සහතිකකරණය පිළිබඳ රෙගුලාසි. විශේෂයෙන්ම බිස්කට් වලට දේශීය වෙළඳපොළ සඳහා නම් SLS සහතිකයත්, විදේශීය වෙළඳපොළ සඳහා නම් ISO සහ HACCP කියන සහතික දෙකත් අනිවාර්යයෙන්ම ලබා ගැනීම අවශ්‍ය වෙනවා. එතෙන්දී කාබනික නිෂ්පාදන සඳහා නම් කාබනික තත්ත්ව සහතිකකරණයත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි දන්නවා ජාන විකෘති කරලා සකස් කරන ඒවාක් නොවනවා බවට සහතිකයකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ කතා කරේ තත්ත්ව සහතිකකරණය පිළිබඳ රෙගුලාසි නැත්තම් ප්‍රමිති. අවසාන වශයෙන් පුතේ
තව ප්‍රමිතියක් බලපානවා මොකද්ද? පරිසර සංරක්ෂණය පිළිබඳ රෙගුලාසි. මතක තියාගන්න කොයි කර්මාන්තශාලාව කොහොම කරත් අවසානයේ පරිසර සංරක්ෂණය අනිවාර්ය වෙනවා. එතකොට ඒකෙදි වැඩිවීම තුළ පරිසරය ආරක්ෂා කිරීම තිරසාර බව ඒ වගේම ආරක්ෂාකාරී පරිසරයක සේවය කිරීමේ හැකියාව වගේ රෙගුලාසි පිළිබඳව සාකච්ඡා වෙනවා. ඉතින් එතකොට බැලුවම මෙතන අපි කතා කරලා තියෙනවා ප්‍රධාන රෙගුලාසි 1 2 3 4 5. අපෙන් අහලා තියෙන්නේ 4. හැඳින්වීම සඳහා ලකුණු 20ක් ලබා දීලා රෙගුලාසි 4ක් නම් කරන්න ලකුණු 6 ගානෙත් රෙගුලාසි 4 පැහැදිලි කරන්න ලකුණු 14 ගානෙත් වෙන විදිහට තමයි ලකුණු 100 බෙදලා ගිහිල්ලා තියෙන්නේ. පැහැදිලි නේද? මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි, අපි බලමු එහෙනම් පහේ සී කොටස. අහන්නේ මොකද්ද? අපජලය පිරිපාදු කිරීමට යොදා ගන්නා පවිත්‍රණ ක්‍රියාවලිය විස්තර කරන්න. අපජලය පිරිපාදු කරනවා කියලා කියන්නේ මොකද්ද? අපජලය කියලා කියන්නේ මොකද්ද? අපජලය කියලා කියන්නේ දුවේ පුතේ යම්කිසි ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදාගෙන භාවිතයට ගැනීමේදී විවිධ දූෂක එකතු වීම නිසා ගුණාත්මය හානි වූ ජලය. එතකොට මෙන්න මේ ජලය නැවතත් භාවිතයට ගන්න පුළුවන් මට්ටමට හෝ පරිසරයට මුදා හරින්න පුළුවන් මට්ටමට මේ දූෂක ඉවත් කරන එකට අපි කියනවා අපජල පවිත්‍රණ ක්‍රියාවලිය කියලා. පැහැදිලිද? එතකොට මේ අපජල පවිත්‍රණ ක්‍රියාවලියේ අපි දන්නවා ප්‍රධාන පියවර හතරක් තියෙනවනේ නේද? මොනවද හතර? මූලික පිරියම, ප්‍රාථමික පිරියම, ද්විතීක පිරියම සහ තෘතීක පිරියම. මෙන්න මේ මූලික ක්‍රියාවලී ටික පිළිබඳ තමයි හතර පිළිබඳව තමයි අපි මෙතන පැහැදිලි කළ යුත්තේ. එහෙනම් මුලින්ම අපි ලිව්වා අපජලය කියන්නේ මොකද්ද කියලා. අපිට ඒක ලියන්න පුළුවන් මේ විදියට විවිධ ප්‍රයෝජනවත් කාර්යයන් ඉටු කර ගැනීමට ජලය භාවිතයට ගැනීමේදී විවිධ දූෂක එකතු වීමෙන් ගුණාත්මය හානි වූ ජලය නැවත භාවිතයට ගැනීමට හෝ පරිසරයට මුදා හැරීමට හෝ පෙර එකතු වූ එම දූෂක ඉවත් කිරීමේ ක්‍රියාවලිය අපජල පවිත්‍රණ ක්‍රියාවලිය නම් වේ. ඔක ඔච්චර දිගට මතක තියාගන්න අපහසු නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න අපජල පවිත්‍රණ ක්‍රියාවලිය කියලා කියන්නේ ප්‍රයෝජනවත් කාර්යයකට භාවිතා කළා ඒ කාර්ය කිරීමේදී විවිධ දූෂක එකතු වීම නිසා පවිත්‍ර වූ ජලයට. එතකොට එහෙනම් අපජල පිරිපාදු කිරීමේ ක්‍රියාවලිය ගැන අපි දැන් ලියන්න එපැයි. පළවෙනි එක තමයි මූලික පිරියම. මූලික පිරියමේදී මොකද වෙන්නේ? මූලික පිරියමේදී වෙන්නේ මේ අපජලයේ තියෙන විවිධ ප්‍රමාණයේ විශාල අංශුන් ඉවත් කිරීම. විවිධ ප්‍රමාණයේ දැල් හරහා ගිහිලා ඒ අංශුන් ඉවත් කිරීම මූලික පිරියමේදී සිදු කරනවා. එතකොට මෙතෙන්දී මූලික පිරියම කරන්නේ පිරිපහදු ඒකකේ එහෙම නැත්නම් අපජල පිරිපහදු ඒකකයට අදාළ ජලය ඒකකය තුළට ඇතුළු කරගන්න කලින්. හරිද? එතකොට ඒ කියන්නේ මේ පිරිපහදු කරන යන්ත්‍ර සූත්‍ර හරහා ජලය ගමන් කරන්න කලින් මුලින්ම අපි කරන්නේ විවිධ ප්‍රමාණයේ දැල් හරහා පෙරීමකට ලක් කරලා මේ තියෙන විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම. එතකොට ඒකෙදි ඊට අමතරව ග්‍රීස් තෙල් වගේ තියෙන ද්‍රව්‍යත් ඉවත් කිරීම කරනවා. ඊළඟ දෙවන පියවර තමයි ප්‍රාථමික නැත්නම් යාන්ත්‍රික පිරියම. එතෙන්දි මොකද කරන්නේ? මේ ප්‍රාථමික අවසාදන ටැංකි වලට ජලය යොමු කළා. අපි කලින් කියපු මූලික පිරියමෙන් ලබාගත් ජලය ප්‍රාථමික අවසාදන ටැංකි වලට යොමු කරනවා. ඊළඟට පැය දෙක තුනක් මේක තියලා තියෙනවා ජලය අවසාදනය වෙන්න. ජලයේ තියෙන විවිධාංශු, ඒ කියන්නේ අවලම්බිතාංශු අවසාදනය වෙන්න පැය දෙකක් විතර තියලා තියෙනවා. ඊළඟට මේ ජලය ටික කලතන්නේ නැතුව පිරිසිදු ජලය ටික ඉවත් කරගන්නවා. පතුලේ ඉතුරු වෙලා තියෙන රොන් බොර ප්‍රාථමික රොන් බොර විදියට ඉවත් කරනවා. හැබැයි ඉවත් කරනවා කියන්නේ නිකම්ම පරිසරෙට මුදා හරින්නේ නෑ. ප්‍රාථමික රොන් බොර යවන්නේ නිර්වායු රොන් බොර ජීරකයට. මතකයිනේ එහෙනම්? මොන ප්‍රාථමික පිරියමේදී මොකද වෙන්නේ? මේ ජලයේ තියෙන අවලම්බිතාංශු අවසාදනය වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඊළඟ තුන්වෙනි පියවර ද්විතීක පිරියම්. ද්විතීක පිරියම් කිරීමේදී මොකද වෙන්නේ?
ජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම තමයි සිදු කරන්නේ. ඒකදී අපි භාවිත කරන්නේ ක්ෂුද්‍ර ජීවි. එහෙනම් මොකද මේ ද්විතීක පිළියම කියලා කියන්නේ? ජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය ස්වාය ක්ෂුද්‍ර ජීවීන් මගින් වියෝජනයට ලක් කරවීම. එතෙන්දී මේ කියන්නේ ජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් මගින් කාබනික කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට. ඒ කියන්නේ සම්පූර්ණ ස්වායු බැක්ටීරියා මගින් පූර්ණ වියෝජනයක් කරනවනේ. ඒක නිසා තමයි මේ කාබනික අපද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට ස්වායු බැක්ටීරියා මගින් නියෝජනය කරන. ඊළඟට මෙහෙම තියලා තියෙනකොට වතුරටම තමයි මේ ශුද්ධ ජීවීන් හඳුන්වලා තියෙන. ඒතකොට මේ ජලය තුල මේ විදියට ශුද්ධ ජීවි ගහණය වැඩි වෙනකොට නිකන් අර තෙල් තට්ටුවක් එහෙම නැත්නම් ග්‍රීස් තට්ටුවක් වගේ චුට්ටක් මේ මතු පිට ඇති වෙනවා. අපි ඒකට කියනවා සක්‍රීය රොන්බොර කියලා. ඊළඟට මේ ස්වායු බැක්ටීරියා මගේ නියෝජනයෙන් පස්සේ ද්විතීක අවසාදන ටැංකිය වල මේ ජලය යොමු කරලා ඉවර වෙලා මේ ඇති වෙලා තියෙන ශුද්ධ ජීවි සම්පිණ්ඩන වගේ දේවල් තැන්පත් වෙන්න සලස්වනවා. ඒවට අපි කියනවා ද්විතීක රොන්බොර කියලා. ඒවත් යවනවා රොන්බොර නිර්වාය රොන්බොර ජීරකයට. හයිද? හැබැයි ඒකෙදි චුට්ටක් නැවත යවනවා මේ වායු ගැන්වීමේ කුටීරවලට. මොකද ශුද්‍ර ජීවීන් හඳුන්වා දෙන්න ඕන නිසා. ඊළඟ අවසාන පියවර තියෙන මොකද්ද? ශුද්‍ර ජීවීන් නාශනය. එහෙම නැත්නම් කෘතික පිරියම් කිරීම. ඒකෙදි අපි මොකද කරන්නේ? මේ ප්‍රාථමික ද්විතීක පිරියම් කරපු ජලයට ඒක ඉන්න ශුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා ක්ලෝරීන් යොදනවා. අපි යොදාගන්න බහුලව ක්ලෝරීන්. එතකොට ඒකෙදි ක්ලෝරීන් සාන්ද්‍රණය 5% ඉඳන් 20% දක්වා, එහෙම නැත්නම් ලීටරේ මිලිග්‍රෑම් 5 සිට ලීටරේ මිලිග්‍රෑම් 20 දක්වා ප්‍රමාණයක් අපිට ක්ලෝරීකරණය සඳහා යොදා ගන්න පුළුවන්. එමගින් මේ ශුද්‍ර ජීවීන් විනාශ කළ ජීවාණුහරණය කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතේ මේ අපජල පිරිපහදු ක්‍රියාවලිය කියන්නේ බොහොම පහසු ක්‍රියාවලියක්. ඒ වගේම තමයි මේක මේ වගේ ප්‍රධාන ප්‍රශ්නයක් තාම අහලත් නැහැ. ඉතින් ඒක නිසා අපිට බොහොම පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් විදියට මේ අපජල පිරිපහදු කිරීම පිළිබඳ ප්‍රශ්නය හඳුන්වන්න පුළුවන්. හයිද? මං හිතනවා දැන් ඔයාලට මේක තේරුණා කියලා. එතකොට පුතේ 5A කොටසට ලකුණු 100යි, 5B කොටසට ලකුණු 100යි, 5C කොටසට ලකුණු 100යි. එතකොට මේ 300 එකතු වෙලා 3න් බෙදලා 5 වෙනි ප්‍රශ්නය සඳහා 100න් ලකුණු ලැබෙනවා ඔයගොල්ලන්ට. පැහැදිලි නේද? හරි. ඊළඟට අපි යන්නේ දැන් 6 වෙනි ප්‍රශ්නය සඳහා. බලන්න මේ 6 වෙනි ප්‍රශ්නේ 6A. 6A ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා පාඨාංක වල. ඒක නිසා ඒක අපි අද සාකච්ඡා කරන්නේ නැහැ. ඒ ගැටලුව निराකරණය කරගත්තම නිවැරදි ප්‍රශ්නය සාකච්ඡා කරමු. ඒක නිසා 6A අපි අතාරිනවා. අපි දැන් යන් 6B ප්‍රශ්නයට. විසිතුරු මසුන් නැති කිරීමේදී ඔවුන්ගේ අභිජනන ක්‍රියාවලියෙන් පසු කුඩා පැටවුන් පෝෂණය කිරීම සඳහා වඩාත් උචිත වන්නේ ජීවි ආහාර වේ. එසේ වීමට හේතු පැහැදිලි කර. එතකොට පුතේ මේ විසිතුරු මසුන් නැති කිරීමේදී අපි දන්නවා බිත්තර දැම්මට පස්සේ එයාලා ගෙන් එළියට එන කුඩා පැටව පෝෂණය කරන්න වඩාත්ම උචිත වෙන ආහාරය ජීවි ආහාර ඒයි කියලා අහන්න. හයිද? එතකොට අපි බලමු කවුද මේ විසිතුරු මසුන් කියලා කියන්නේ. විසිතුරු මසුන් කියලා කියන්නේ මොකද්ද? අලංකාරය සඳහා ඇති කරන විවිධාකාරයේ මසු. එතකොට මේ මාළුන්ට බිත්තර දාන්න සහ සංසේචනයට අවශ්‍ය තත්ත්ව ලබා දීලා පැටවුන් ලබා ගැනීමේ ක්‍රියාවලිය විසිතුරු මසුන් අභිජනන ලෙස අපි හඳුන්වනවා. මොකද කියන්නේ අලංකාරය සඳහා ඇති කරන මසුන්ගේ තෝරාගත් මව්පියන්ට බිත්තර දැමීමට හා සංසේචනයට අවශ්‍ය තත්ත්ව ලබා දී පැටවුන් ලබා ගැනීමේ ක්‍රියාවලිය විසිතුරු මසුන් අභිජනනය කියලා හඳුන්වනවා. ඒ සඳහා ලකුණු 10ක් ලැබෙනවා. ඇයි ලකුණු 10ක්? ඇයි තව අර්ථ දැක්වීමක් තියෙනවනේ පුතේ. මොකක්ද කියන්නේ?
ජීවී ආහාර මොනවද මේ ජීවී ආහාර කියලා කියන්නේ? ජීවී ආහාර කියලා කියන්නේ කුඩා මත්ස්‍ය පැටවුන්ට ආහාරයට ගන්න පුළුවන් සජීවී සත්වයි. ජීවී ආහාර කියලා අපි හඳුන්වනවා. එතකොට ඒකටත් අපි ලකුණු 10ක් දෙන වෙන ආතු දැක්වීම් දෙකට 10 10 ගන්න ලකුණු 20ක් ලැබෙනවා. ඊළඟට අපෙන් අහන්නේ මේ ජීවී ආහාර වැදගත් වෙන්න හේතුව. එතෙන්දී පුතේ පළවෙනිම දේ තමයි මේ ජීවී ආහාර හරි ඉක්මනින් ජීර්ණය වෙනවා. ඒ වගේම තමයි පහසුවෙන් ආහාරයට ගන්නත් පුළුවන් මේ පැටවුන්ට. ඒ කියන්නේ මොකද්ද? මේ අපි කතා කරන්නේ දවස් දෙකක් විතර වයසේ චූටි පැටව ගන්න. මේ මාළු පැටවුන්ට කෑම හොයාගෙන යනවට වඩා ලේසි නේද මේ සතුන් සැලනකොට චලනය වෙනකොට පහසුවෙන් හඳුනා ගන්න හැකියාව තියෙන. ඊළඟට ඊළඟ එක තමයි මේ චූටි පැටවුන්ට ආහාර සොයාගෙන ටැංකිය පුරා ඇවිදින්න ඕනේ නැහැ. හරිද? එහෙනම් එයාලට ආහාර සොයාගෙන පීනීමේ අවස්ථාවක් නැහැ. අනිත් එක තමයි ආහාර හඳුනා ගන්න ලේසි. මේ මාළුවෝ පුංචි මාළු පැටවුන්ට චලනය වෙන ආහාර චලනයේ ලක්ෂණත් එක්ක හඳුනා ගැනීම පහසු වෙනවා. අවසාන වශයෙන්ම දුවේ පුතේ මේ ජීවී ආහාර සැපයීම නිසා ටැංකියේ ජලයට සිදුවන බලපෑම අවම කරගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? මේ කෘත්‍රිම ආහාර දැම්මෝ ජලයේ ප්‍රෝටීන් සාන්ද්‍රණය වැඩි වෙලා ජලය මත්ස්‍ය ග්‍රහණය සඳහා නුසුදුසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ ප්‍රශ්නය සඳහා. ඒ කියන්නේ විසුතුරු මසුන් නැදි කිරීමේදී ඔවුන්ගේ අභිජනන ක්‍රියාවලියෙන් පසු කුඩා පැසවුන් පෝෂණය කිරීම සඳහා වඩාත් උචිත වන්නේ ජීවී ආහාර වේ කියන ප්‍රකාශය සඳහා අර්ථ දැක්වීමට අපිට ලකුණු 10 ගානේ දුන්නා. ජීවී ආහාර අර්ථ දැක්වීම තවත් 10ක් දුන්නා. කරුණු පහක් නම් කරනවට ලකුණු 6 ගානේ, කරුණු පහ විස්තර කරනවට ලකුණු 10 ගානේ ලකුණු ලබා දීම සිදු කරා. හරි. එතකොට අපි කතා කරේ මේ 6 වෙනි ප්‍රශ්නේ B කොටස. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ C කොටස. කුරුඳු පොතු අපනයනය සඳහා සැකසීමේදී කුරුඳු අස්වනු නෙලීමේ සිට අස්වනු සකස් කිරීම දක්වා ක්‍රියාවලිය විස්තර කරන්න. එතකොට මේකෙදි දුවේ පුතේ අහන්නේ අපනයනය සඳහා කුරුඳු පොතු සැකසීම ගැන. අපනයන වෙළඳපොළ සඳහා තමයි මේ කුරුඳු පොතු සකස් කරන්නේ. එතකොට අපි නියමිත පරිණතාවදියේදී කපාගෙන පත්‍ර ඉවත් කළා, සුඹුල ඌරලා ඉවත් කළා, ඊළඟට පොත්ත පරිස්සමට තලලා කුරුඳු පොතු වෙන් කරගන්න. එතකොට මේ කුරුඳු පොතු අපි සෙන්ටිමීටර 106.7 ප්‍රමාණයේ කුරුඳු කෝටු විදියට තමයි අපනයන සඳහා යොදවා ගන්න. එහෙනම් අපිට අපනයන සඳහා භාවිතා කරන කුරුඳු පොතු කියන එක අත දක්වන්න වෙනවා. ඒක අපිට ලියන්න පුළුවන් විදේශීය වෙළඳ පොළ වෙත යැවීම සඳහා නියමිත පරිණත අවධියේදී ශාකයෙන් වෙන් කර ගන්නා කුරුඳු අතුවල සුඹුල සූරා ඉවත් කොට කුරුඳු පොත්ත තලා ප්‍රවේශමෙන් වෙන් කර ගන්නා කුරුඳු පොතු වියලා සෙන්ටිමීටර 106.7 දිගකින් යුතුව සකසනු ලබන කුරුඳු කූරු වලට අපි කියනවා අපනයන සඳහා සකස් කළ කුරුඳු පොතු කියලා. අදට මේකෙදී අපි සැලකිලිමත් වෙන්න ඕන ක්‍රියාකාරකම් ගැන තමයි කියන්නේ. පළවෙනි එක තමයි අස්වනු නෙලීම. අලුත් වගාවක් නම් දුවේ පුතේ හිතවල අවුරුදු දෙකක් තුනක් විතර යනවා අස්වනු නෙලීම සඳහා. ඊළඟට එතකොට මේ අස්වනු නෙලීම නිවැරදි අවස්ථාවේ කරෝතින් තමයි අපිට හොඳ ගුණාත්මයෙන් යුතු කුරුඳු පොතු ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට දෙවැනි එක තමයි කුරුඳු පොත්තේ පිටත තියෙන සුඹුල හුරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒක කියනවා පොත්ත සීරීම කියලා. කුරුඳු දණ්ඩේ පිටත තියෙන පොළපාට සුඹුල. ඒ සුඹුල විශේෂිත පිහියකින් හුරා ඉවත් කරනවා පොත්තට හානි සිදු නොවන සේ.
එහෙනම් එතන මොකද පොත්ත සීරීම කියලා ලියලා ලියන්න ඕනේ. කුරුඳු ගසේ පොත්තට හානි සිදු නොවන විදියට කුරුඳු කෝටු මතු පිට තියෙන දුබුරු පැහැති සුඹුල සූරා ඉවත් කරනවා. ඊළඟට අපි කරන්නේ පොත්ත තැලීම. පොත්ත තැලීමේදී මොකද කරන්නේ? පිත්තල කූරක් අරගෙන පොත්ත කැඩෙන්නේ නැති විදියට පොත්ත තලනවා. ඒකෙන් මොකද වෙන්නේ? පහසුවෙන් මේ කඳින් පොත්ත ගලවා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපි කරන්නේ මොකද්ද? මේ පොත්ත තලවෙන් පස්සේ ඊළඟ පියවර විදියට අපි යන්නේ පොත්ත කැපීම හා කඳෙන් වෙන් කිරීම සිදු කරන්නේ. ඒ කියන්නේ අපි දැන් කෝට්ට තලනේ තියෙන කුරුඳු කෝට්ට අපි උඩිනුයි යටිනුයි රවුමට පොත්ත කපල ඉවරලා මැදින් එක දිගට පල්ලා බොහොම පරිස්සමෙන් මේ කුරුඳු පොත්ත ගලවලා ගන්න. ඊළඟට පස්වෙනි පියවර තමයි කුරුඳු කූරු පිරවීම. කුරුඳු කූරු පිරවීම කියලා කියන්නේ අපි අර කිව්ව වගේ ගලවගත්ත පොතු එකින් එක සම්බන්ධ කරලා සෙන්ටිමීටර 106.7 ප්‍රමාණයේ කුරුඳු කෝටුවල තමයි අපි දබඩා කරන්නේ. හයිද? එතකොට මේකෙදී අපි කුරුඳු අවුවේ වේල ගන්නෙ නැහැ. මද පවනි තමයි පැයක් විතර වේලා ගැනීම සිදු කරන්නේ. හයිද? එතකොට මේ කතා කරේ අපනයනය සඳහා කුරුඳු පොත් සකස් කිරීම ගැනනේ. තව තියෙනවා ඒකට බලපාන පියවර නේද? ඒක අපි පියවර කතා කරේ කූරු පිරවීමටනේ. දැන් එතනින් එහා ටික ගැන කතා කරන්න යන්නේ. දැන් කූරු පිරවුවයින් පස්සේ ඒ කූරු නියමිත දිගට සකස් කර ගන්න ඕනේ දෙකලවර කොටස් කපලා. එහෙනම් ඊළඟ පියවර තමයි කුරුඳු කූරු දෙකලවර කැපීම. අදාර අපි සකස් කරගත් කුරුඳු කූර හරියටම සෙන්ටිමීටර 106.7 ප්‍රමාණය වෙන විදියට කපලා සකස් කර ගන්න. ඊළඟ පියවර වියලීම. මං ඉස්සෙල්ලත් කිව්වා මේ කුරුඳු පොතු වියලන්නේ නැහැ අවුවේ දාලා. මද පවනේ තමයි අපි වියලීම සිදු කරන්නේ. සාමාන්‍යයෙන් අවසානයේදීම 14ක තෙතමන ප්‍රමාණයක් දක්වා මේ කුරුඳු පොතු වියලා ගැනීම සිදු කරයි. අවසාන පියවර තමයි කුරුඳු පොතු ඇසිරීම. ඒකෙදි මොකද කරන්නේ? එකම ශ්‍රේණියේ කුරුඳු කූණු එක්කව් කළා එක එක විදි ප්‍රමාණයේ يعني පරිණත බව සහ ශ්‍රේණිය 90 වෙන් කරගෙන මේ කුරුඳු කූරු එක්කව් කළා අපි කිලෝ 45 මිටි විදියට ගැට ගැසීම කරනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි කුරුඳු පොතු අපනයනය සඳහා සැකසීමේදී පියවර වෙන්නේ. එතෙන්දී දුවේ පුතේ අපිට හැඳින්වීම සඳහා ලකුණු 20ක් දීලා තියෙනවා. ඊට අමතරව කරුණු 8ක් නම් කිරීම සඳහා ලකුණු 32කුත් එයට පැහැදිලි කිරීමට තවත් ලකුණු 48ක් එක කරුණකට 6 ගානේ ලබා දීලා තියෙනවා. හයිද? දැන් ඔන්න දුවේ පුතේ අපි මේ ප්‍රශ්න දෙකේම ලකුණු ලබා ගන්න ආකාරය ගැන කතා කරා. රචනා ප්‍රශ්න දෙකක් නේද? හරි. ඊළඟ වීඩියෝ එකෙන් මම ඉතුරු රචනා ප්‍රශ්න දෙකක් සමග හමු වෙමු. අද දවසේ මේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.